දවසක් සියලුම දෙනාට ඔබ අදත් මේ එකතු වී සිටින්නේ හෙළරාස් YouTube channel එකත් එක්ක. අද අපි කතා කරන්නට යන්නේ ඛේදජනක සිදුවීමක් සම්බන්ධව. සහෝදර බැඳීම් කියන දේවල් සමහරක් අවස්ථාවල හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. තම බාල සොහොයුරා තමගේ කෝටි 2000ක මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, ඒ කියන්නේ ලක්ෂ 250කට අධික මුදලක් සොහොයුරා වංචා කිරීම සම්බන්ධයෙන් වසපාණය කරපු තරුණයෙක් පිළිබඳව යාපනය ප්‍රදේශයෙන් වාර්තා වනවා. බරපතල තත්ත්වයේ පසු වුණු මෙම පුද්ගලයා යාපනයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. එස් මාධවන් කියන මේ තරුණයා මීට වසර 12කට පමණ පෙර එංගලන්තයට ගොස් තිබෙන්නේ රැකියාවක් කිරීම සඳහා. එහිදී එංගලන්තයේදී බොහෝ හරියමන් ආකාරයට මුදල් උපයමින් තමාට ආශාවක් ඇති වී තිබෙනවා තමන් ඉපදුණු යාපනයේ චාවකච්චේරි ප්‍රදේශයේදී නිවසක් ඉදිකිරීම සඳහා. මෙහිදී මොහුගේ සොහොයුරා වෙත මේ තොරතුරු ඔහු ලබා දෙමින් ඔහුට අවශ්‍ය ආකාරයට සැලසුමක්ද හදලා දීලා මොහු නිවස ඉදිකරන්නට කියලා සොහොයුරාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව මේ සොහොයුරා නිවස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. එහිදී තම සොහොයුරාටද නිවසක් නොමැති නිසා සොහොයුරාටද නිවසක් ඉදිකිරී ගැනීම සඳහා මොහු සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට එහෙම නැත්නම් මේ ලංකාවේ සිටින සොහොයුරාට මුදල් එවා තිබෙනවා. ඒ අනුව විටින් විට මේ නිවස ඉදිකිරීමේ ඡායාරූප, නිවස දෙකේම ඉදිවන ඡායාරූප මොහු එංගලන්තයේ ඉන්න සොහොයුරාට අන්තර්ජාලය හරහා යවා තිබෙනවා. ඒ අනුව නිවස ඉදිකිරීමෙන් අනතුරුව සම්පූර්ණ නිවස දෙකක ෆොටෝ එහෙම නැත්නම් ඡායාරූප තමන්ගේ එංගලන්තයේ ඉන්න සොහොයුරා වෙත මේ සොහොයුරා යවා තිබෙනවා. ඒ අනුව එංගලන්තයේ පදිංචිව සිටි තම බිරිඳ සහ දරු දෙදෙනා සමග ඔහු ලංකාවට පැමිණ තිබෙනවා. ලංකාවට පැමිණ තමන්ගේ නිවස දැක බලා ගැනීම සඳහා යාපනයට ගොස් තිබෙනවා. යාපනයට යන අවස්ථාවේදී තම මේ එකකුස උපන් සොහොයුරා අතුරුදහන් වී තිබෙනවා. දින ගණනාවක් ගතවීමෙන් අනතුරුව තමා සොයා ගැනීමට හැකි වී තිබෙන්නේ. කිසිදු නිවසක් හෝ කිසිදු ඉදිකිරීමක් මොහු සිදු කර නොමැති බව, ඒ කියන්නේ ලක්ෂ 250 කෝටි 2000ක මුදල් මොහු විනාශ කර තිබෙනවා. ඒ අනුව සොහොයුරා අතුරුදහන් වී තිබෙනවා. මේ වැඩිමහල් සොහොයුරා දුක් මහන්සි වී හම්බ කර එවූ මුදල් කෝටි 2000ක වංචා කිරීමේ මේ වේදනාව දරාගත නොහැකිව ඔහු 27 වෙනිදා වසපානය කර තිබෙනවා. සහෝදරකම් හොඳවන්නට පුළුවන් නරක් වන්නට පුළුවන්. සහෝදරකම් දෙමාපිය දූදරු හිතවත්කම් මුදල් මැත නැති වෙනවා කියන එකට හොඳම සාක්ෂියක් තමයි මේක. කෝටි 2000ක් ලක්ෂ 250 සොහිරාගේ මුදල් වංචා කර මේ සොහිරා ලොකු උදව්වක් කරනවා තමගේ අනික් සොහිරාට. ඔහුට නිවසක් නැති නිසා නිවාස දෙකක් ඉදිකිරීම සඳහා තමයි මොහු මුදල් ලෙවන්නේ. කෙසේ වෙතත් මෙවැනි ඛේදනීය වාර්තාවන් කිහිපයක්ම ලංකාව තුළින් වාර්තා වනවා. මුදල් මත කටයුතු කිරීමේදී සියලු සම්බන්ධතාවලට මේ බාධාවක් වනවා කියන එකට හොඳම උදාහරණයක් මේක. ඉතින් මෙවැනිම වීඩියෝකින් හමු වෙමේ බලාපොරොත්තුෙන් සමු ගන්නවා. ඔබ අපගේ YouTube channel එක subscribe කර නැත්නම් subscribe කරන්න, පහතින් තියෙන bell icon එක මත click කළොත් ඔබට වීඩියෝ එකක් දාපු ගමන් බලන්නට පුළුවන්. ඔබට සුබ දවසක් වේවා.